පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් පසුව අපේ මහානායක ස්වාමීන් වහන්සේලා අරගත්ත පියවර නිසා මේ ගම්වල සාමය ආරක්ෂා වුණා. රට සාමාන්‍ය තත්ත්වයකට ගෙනවීම ගැන කතා කරා. ඒ වගේම දැනටගෙන තියෙන ආරක්ෂා පියවර පාර්ලිමේන්තුවේ ප්‍රකාශය ඇරෙයිට මේ අය දැන් අත්අඩංගු වෙ ඉන්න එක. ඒ වගේම අනාගතයේ මේ සිද්ධි නොවන විදියටත් අපි බලා ගන්න ඕනේ. අන්තවාදය නවත්තන්න ක්‍රියා කරන්න තියෙනවා. මම දැනුම් දුන්නා අපේ හලී මැමතුමා දැන්ට සකස් කරලා තියෙන ඒ පියවර ගැන. විශේෂයෙන්ම ලංකාවේ බුද්ධ ආගමේ පමණක් නෙමෙයි අනෙක් ආගම්වලත් විශේෂ ශ්‍රී ලාංකික ලක්ෂණ තියෙනවා. ඒ ශ්‍රී ලාංකික ලක්ෂණ නිසා තමයි අපිට පොදු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති වෙලා තියෙන්නේ. අන්තවාදයට ඒවා යටකරන්න ඉඩ දෙන්න බෑ. අන්තවාදය එහෙම යටකරන්න හදනවා නම් ඒකට විරුද්ධව අපි හැම පියවරක්ම ගත යුතුයි. ඒ වගේම අපේ මහානායක ස්වාමීන් වහන්සේ සමග වෙසක් උත්සවය පිළිබඳත් ඒ ප්‍රදේශවල ආරක්ෂා තත්ත්වය අනුව උන්වහන්සේලා පියවර ගන්න බවට මට කිව්වා.